Sony වසරතුන වගකීම සමග සිංහ වෙතින්ම පමණයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මහනුවර ඓතිහාසික දළදා මාලිගයට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා අස්ගිරිපාෂවේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කිසිම ගැටලුවක් නැහැ. මේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි විපක්ෂයෙන් කවුද ඉදිරිපත් කරන්නේ කියන එක තීරණය කරන්නේ. මේ දවස්වල මේ පාතාලේ ඉස්සරහම සම්බන්ධයෙන් රටතුල විශාල මතයක් පැන කියලා තියෙනවා. පාතාලේ පමණක් නෙවෙයි සියලුම අංශවල කඩාවැටීමක් පිරිහීමක් තියෙන බව ජනතාව පිළිගන්න දෙයක්. හොරු අල්ලනවා කියලා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව ඉරේට දාමීම නෙවෙයි දූෂණය නැති කරනවා කියන්නේ. දූෂණය නැති කරනවා කියන්නේ නියම හොරුන් අල්ලන එක. අපි ළඟ එහෙම මුදල් වංචා කළා, අපි මුදල් හම්බ කළා නැහැ. නමුත් දූෂණය කරා කියලා මිනී මරපු අය පැත්තක ඉද්දී ආසරණයන් පිටිපස්ස එළවනු. වාසනාවකට අපිට හැකි වෙලා තිබෙනවා අධිකරණී සාධාරණත්වය ලබා ගන්න. රටේ ජනතාවට කියන්න දෙයක් නැහැ. රටේ ජනතාව අපිට කියනවා.